නත්තල සර්ව භෞමික වූ විශ්වීය වූ මිහිරියාව රැඳි සර්වකාලීන සැමරුමක්. ඒ සාමය ශාන්තිය හා විමුක්තියේ අඳුරය ලෝකයට හඬගා කියූ දවසයි. ලෝක ඉතිහාසයේ උඩු යටිකුරු කළ දිනයක් අදින් වසර 2023කට පෙර උදා වුණා. එදා රෝම අධිරාජ්‍යය පාලනය කළේ ඔගස්ටස් අධිරාජ්‍යයයි. එකල ගලීලියට අයත් නාසරෙත් නගරේ මරියා නම් සුන්දර යුවතියක් ජීවත් වුණා. ඇය ඒ වන විටත් ජෝසප් නම් අයෙකුට තීන්දු කර තිබුණා. විවාහයේ පෙර දිනක් මරියාවන් වෙත පැමිණි දේව දූතෙක් මරියාවෙනි බිය නොවන්න ඔබ දෙවියන් වහන්සේගේ වරප්‍රසාද ලද්දෙහිය ඔබ පිළිසිඳගෙන පුතිකු ලබන්නේය උන්වහන්සේට ජේසුස් යන නාමයේ තබන්න යනුවෙන් සැලකල සිටි බව කිතුණු ඉතිහාසයේ සඳහන් විවාහයට පෙර ඈ ගැබ්ගෙන ඇති බව දැනගත් ජෝෂප් මරියාවන් අතහැර දැමීමට තීරණය කළත් දේව දූතෙකු දැర్శණය වී ඔහුව ඉන් බලකනු ලැබුවා කාලය කෙමින් ගත වුණා මරියාවන්ගේ ප්‍රසව කාලයේ ලඟවත්ම ඔගස්ටස් අධිරාජ්‍යයා ජන සංගරණයක් පැවැත්වීමට නියම කරනු ලැබුවා. දාවිද්ගේ වංශයට අයත් ජෝසප්ටත් තමන්ගේ වංශයට අයත් බෙත්ලෙහෙමට යන්න සිදු වුණා. බෙත්ලෙහෙම කරා ගිය ඒ ගමන ලෝක ඉතිහාසයේ උඩු යටිකුරු කළ මානව ඉතිහාසයේ සංදිස්ථානයක් සනිටුහන් කළ දිනයක් බවට පත් වුණා. බෙත්ලෙහෙමට ජෝෂප් මරියා යුවළ ළඟාවන විටත් රැබෝ වීමට ආසන්න වෙලයි තිබුණේ. බෙත්ලෙහෙමට දුර බැහැරින් පැමිණි ජනතාව වගෙන් ලැබුම්හල් තානායම් පිරී ගින් අවසානයේ ගව මඩුවක් ඔවුන්ට හමු වූයේ මරියාවන්ගේ ප්‍රසව වේදනාව උත්සන්න වේගෙන එද්දී ඒ සීතල රාත්‍රියේ ඇය පින්වත් පුතෙකු බිහිකොට රෙදි වලින් ඔතා ගව ඔරුවේ නිදි කරවනු ලැබුවා ඒ අන් කවරෙකුත් නොවේ සාමේ පණිවුඩය ලොවටගෙන ආ ක්‍රිස්තුන් වහන්සේ මේ සුභාරංචිය මුලින්ම දැනගත්තේ දුප්පත් එඬේරුන් අහසේ පායා තිබූ පෙර නොදුටු තාරකාවක් ඔස්සේ පෙරදිග ශාස්ත්‍රවන්තයෝ තිදෙනෙක් තම ශාස්ත්‍රයේ අරුතෙන් මේ පින්වත් උපත වටහාගෙන ගලීලේ වෙත පැමිණියා. දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයායයි කිතුණුවන් අදහන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මනුලොව පහළ වූයේ දිව්‍ය විමානයක නොවේ. වරප්‍රසාද අහිමි වී අසාධාරණයට ලක් වූ මිනිසුන්ගේ විමුක්තිදායකයා ලෙසයි උන්වහන්සේ මනුලොව පහළ වුණේ. සුසිද්ධානන්හට මහත් ආලෝකයක් වූ කිතු උපත සමරන අසිරිමත් නත්තල් දිනය අදයි. නත්තල ප්‍රීතිමත් වන්නේ කිතුතුමන් වදාළ ආදරය සහෝදරත්වය ජීවමාන වූ සමාජයකයි. ආත්මార్థයෙන් පීඩිත වූ සමාජයක සාමාන්‍ය මිනිසා තලා පිළන සමාජයක කිතු උපතේ විප්ලවීය පණිවිඩය පෙරටත් වඩා අද අපට දැනෙමින් පවතිනවා. ස්වార్థය පසකලා පරාර්ථය උදෙසා මනුලොවට වැඩි කිතුතුමන්ගේ මග ගනිමින් පරාර්ථකාමී මිනිසුන් වන්නට මේ නත්තලේ අපි අදිටන් කරගනිමු. ඔබ සැමට සාමය සතුට සහෝදරත්වයේ සපිරි සුබ නත්තලක් වේවා. මෙතර නත්තල් දින ප්‍රධාන දේව මෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රියේ පැවැත්ුණේ කටාන හල්පේ සන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ ඒ කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානන් වන ජේසුස්තුන් වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් සුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා මේ රට තුල වෙසෙන බොහෝ දෙනෙකු අද ජීවත් වන්නේ අනාගත සීන සියල්ල බොඳ වූවන්සේය බදු බර වැඩි වී එදිනෙදා ආහාර සපයා ගන්නට නොහැකිව විරැකියාව ආදායම් මාර්ග සියල්ල වැසී යාම ආදිය නිසා දරුවන්ගේ අවශ්‍යතාවයන් පිරිමැසීමට බඩගින්නේ සිටින වැඩිහිටියන් බොහෝ දෙනෙකු ඉන්නවා. මේ අතර දූෂණය පිළිබඳව අප රටේ ලෝකයේ පළමු පෙළේ රටවල් අතරින් ඉහළම තැනක සිටීම ඇත්ත වශයෙන්ම කනගාටුදායකයි. දූෂිතයින් රැකගන්නා රජයක්ද අපට ලැබී ඇති නිසා මේ රට එයින් නිදහස් වන දිනය තවමත් බොහෝ ඈතයි. සුප්‍රීම් මුසාවි නියෝග පවා තුට්ටුවකටවත් ගණන් නොගන්නා නීතිය හා යුක්ති ගරුක බව සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇති හොර මුලකට රට හසු වී හමාරය. සැබෑ විමුක්තිය තියෙන්නේ අතහැරීම තුලයි. දුප්පත් පවුල් බොහෝමයක් බිහි වෙලා තියෙන මොහොතක අපි මේ පණිවිඩය අමතක නොකර ක්‍රියාවට නැංගුවොත්.
රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.